දක්ෂිණ දීප සාදුනාද නමෝතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නවම් පූතා පිබරවාරි 8 වෙනිදා ආත්මික වැඩසටහන් රුහුණු සේවයේ ඔස්සේ සජීවීව විසිරුවා හරිනු ලබන්නේ මිත්තෙනිය මෑල්ල කැටිගොඩ ශ්‍රී ජය මහා බෝධි පුරාණ විහාරස්ථානයේ සිටයි විහාරාධිපති සෙවනගල සුමංගල හිමිපාණන්ගේ අනුශාසකත්වයෙන් විහාරාධිකාරී හෙල්ලල චන්දවිමල හිමිපාණන්ගේ පූර්ණ මැදිහත්වීමෙන් දකුණු පළාත් සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යාංශය සංවිධානය කරන මේ පින්බර මොහොතේ ඔබත් ඉන්න පින් පුරන්න බැතිබර දායකත්වය මිද්දලිය බැල්ල කැටිගුඩ ඩොන් හෙන්රික් විජේවික්‍රම මනම්පීරි මහවිදාන මහත්මයා සහ ගුණසේකර පතිරණගේ දියුණු හාමි මහත්මිය ගම්මැද ලියනගේ ජගත් හාමු ලොකු මහතා සහ ලීලාවතී දිසානායක විද හාමිනේ යන දිමාපියන්ට පින් පිණිස දායකත්වය මනම්පීරි සමූහ ව්‍යාපාරයේ අධිපති සාමවිනිසුරු DBW මනම්පීරි මහතා සහ සාමා මනම්පීරි මහත්මිය කටුවන ප්‍රාදේශීය සභාවේ උලහිටියාව කොට්ටාෂේ ප්‍රාදේශීය සභා මන්ත්‍රී සුරංග සංජීව මහතා මැල්ල කැටිගුඩු ඌමාරේ ගෙදර විසූ SK ලුවිස් හාමි පියාණන්ටත් කරලිනා රාජසිංහ මෑණියන්ටත් KO ජේම්ස් පියාණන්ටත් පින් පිණිස දායකත්වය මැල්ල කැටිගුඩ සංස්කෘතික සහ සිද්ධාර්ථ තරුණ බෞද්ධ සමිතියේ විනයාරක්ෂක ග්‍රාම සංවර්ධන සමිතියේ සභාපති ශ්‍රී ලංකා නාවික හමුදාවේ විශ්‍රාමලත් SK පද්මසීන මහතා සහ රංජනී මහත්මිය හොඳයි මෙතෙන් සිට අතිවර වන්දනා වැඩසටහන ඔබ වෙත ගෙනින්නට සූදානම් මිද්දෙනිය මෑල කැටිගොඩ ශ්‍රී ජය මහා බෝධි පුරාණ විහාරස්ථාන ඉස්සිට මා දැන් සම්බන්ධතා මැදිරියේ සිට මයික්‍රොෆෝනේ බාර කරනවා ඉම පුණ්‍ය භූමියේ රැඳී සිටින අප සුයිරු නිවේදක රෝහණ දේශප්‍රිය දානායක වෙත තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා ඔබ සියලු දෙනාටම තිලකාචාර්ය ක්‍රම විතානගේ ඔබටත් සමගම අද මේ උතුම් පුන් පොහෝ දවසේ අපි වැඩසටහන් ගෙනින්නේ මිද්දෙනිය මෑල්ල කැටිගොඩ ශ්‍රී ජයමහා බෝධි පුරාණ විහාරස්ථානයේ ඉඳලා. දැන් මේ විහාරස්ථානයේ අපේ විහාරාධිපති ස්වාමීන් වහන්සේ සෙවනගල සුමංගල ස්වාමීන් වහන්සේ. නමුත් උන්වහන්සේ වැඩවාසය කරන්නේ එතෙර. ඒ ධර්ම ප්‍රචාරක කටයුතු වල. එතකොට මේ විහාරස්ථානයත් මේ පින් බිමත් ආලෝකමත් කරමින් වැඩවාසය කරන්නේ මේ විහාරස්ථානයේ සතර පේරුවේ දායකකාරකාදීන්ගේ ඌණෑයිපාකම්
ආගමික වශයෙන් ඉටු කරන්නේ අපේ හෙල්ලල චන්දවිමල ස්වාමීන් වහන්සේගේ මූලිකත්වයේ ඇති. එතකොට එහෙමනම් අද යතිවර වන්දනා වැඩසටහනේදී අපි මේ තොරතුරු කතා බහ කරන්න සූදානම් වෙන්නේ උන්වහන්සේ පිළිබඳවත්, උන්වහන්සේගේ මේ ශාසනික මෙහෙවර පිළිබඳවත්. හෙල්ලල චන්දවිමල ස්වාමීන් වහන්සේගෙන් අවසරයි මට. අපි හාමුදුරුවනේ, අපි මේ දායකයන් බොහෝ දෙනෙක් දන්නේ නැති ඔබ වහන්සේ පිළිබඳව වූ තොරතුරු අද දවසේ ඔබ වහන්සේගෙන්ම දැනගන්නයි මං හදන්නේ. ඔබ වහන්සේගේ උපන් ගම හෙල්ලල. හෙල්ලල තියෙන්නේ කොහෙද අපි හාමුදුරුවනේ? හෙල්ලල තියෙන්නේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ මිද්දිනිය පනාමුර පාරේ යනකොට තමයි හෙල්ලල ගම්මානේ අවුරුදු. ඔබ වහන්සේගේ උපන් ගම. ඔබ වහන්සේ උපදින්නේ මොන අවුරුද්දේද? 1998. ඔබ වහන්සේගේ මෑණියන් වහන්සේ, පියාණන් වහන්සේ කවුද? තාත්තගේ නම කේ.වී. කිරිගෝරිස්. ඊට පස්සේ අම්මගේ නම ප්‍රියංගා කුමාරි. ඔබ වහන්සේ උපත් ලැබන්නේ පවුල කීවෙන්නේ විදියටද? පස්වෙනි හැටියට. ඒ කියන්නේ සහෝදර සහෝදරියන් කී දෙනෙක් පවුල ඉන්නවද? සහෝදරයෝ වැඩිමහල් 4 දෙනෙක් ඉන්නවා. තව බාරදිය නංගි කෙනෙක් ඉන්නවා. එතකොට ඔබ වහන්සේගේ ගිහි කාලේ ඔබ වහන්සේගේ තාත්තා අම්මා ඔබ වහන්සේට තියපු නම මොකක්ද? ගිහි කාලේ කියපු නම චතුරංග. චතුරංග? කේ.වී. චතුරංග. කේ.වී. චතුරංග. එතකොට ඔබ වහන්සේ පැවිදි ජීවිතයට ඇතුළත් වෙන්නේ වයස අවුරුදු කීයද විතරද? අවුරුදු 7. අවුරුදු 7? ඔව්. ඒ තරම් කුඩා අවධියකදී මේ ශාසනයට ඔබ වහන්සේ එන්නේ දෙමාපියන්ගේ ඕනකමටද, එහෙම නැත්නම් ඔබ වහන්සේගේ කැමැත්තෙන්? මගේ කැමැත්ත මත. දෙමාපියන් විරුද්ධ වුණේ නැද්ද මේ? නෑ නෑ නෑ. ඔබ වහන්සේ කැමැත්තෙන් මෙනවා. ඔබ වහන්සේ එතකොට ගිහි කාලේ පාසල් ගියේ? ලබෙහිංගොඩ මහවිද්‍යාලය. පැවිදි වුණයින් පස්සේ ඔබ වහන්සේ අධ්‍යාපනය ලබන්නේ කොහොමද? මිද්දිනේ සීසු මංගල පිරිවෙනේ අධ්‍යාපනය ලබන්න. එතකොට ඒ අධ්‍යාපන කටයුතු කොහොමද නිමවටපත් වෙන්නේ? පිරිවෙන අවසානයේ දක්වා පමණයි අධ්‍යාපනය ලබන්නේ. අධ්‍යාපන කටයුතු. එතකොට ඔබ වහන්සේගේ ගුරු ස්වාමින් වහන්සේලා කවුද? මුල්ම ගුරු ස්වාමින් වහන්සේ හැටියට සඳහන් කරන්න ඕන මෑල්ලකට උඩසේ ජය මහා බෝධි පුරාණ විහාරස්ථානයේ හිටපු විහාරාධිපති ගෞරවනීය ආන්දලගොඩ ශ්‍රී නිග්‍රෝධාරාමයේ මෑල්ලකටගොඩ ජය මහා බෝධි යන උභය විහාරාධිපති ගෞරවනීය ජූලම්පිටේ චන්ද්‍රජෝති හාමුදුරුවෝ මුල්ම ගුරු හාමුදුරන් වහන්සේ. ඉන් අනතුරුව ගුරු හාමුදුරන් වහන්සේ වුණේ ආන්දලගොඩ යසස්සී නායක හාමුදුරුවන් වහන්සේ. උන්වහන්සේලාත් දෙනම ගුරු හාමුදුරුවෝ වුණා. ඊට අනතුරුව සෙවනගල සුමංගල හාමුදුරුවන් වහන්සේ ගුරු හාමුදුරුවන් හැටියට පත් වුණා. ඒ කියන්නේ ඔබ වහන්සේ දැන් පැවිදි ජීවිතය ඇතුළත් වෙන්නේ මේ විහාරස්ථානයේද? මේ විහාරස්ථානයේ. දිගටම වැඩ වාසය කරේ මේ විහාරස්ථානයේ? මේ විහාරස්ථානයේ දිගටම. ඒ නිසා ඉතින් මම හිතන්නේ මේ ගම්මාන හතරේම දායකයන් සමග ලොකු සම්බන්ධතාවයක් ඔබ වහන්සේගේ තියෙනවා. එතකොට දැන් ඔබ වහන්සේ මේ විහාරාධිකාරී ධූරයට පත් වෙනකොට කොයි කා කොයි වගේ වකවානුවකදීද? 2015 2016 තමයි විහාරාධිකාරී තන්ත්‍රයට පත් වෙන්නේ. පත් වෙන්නේ ගුරු මේ මේ වැඩවාසය කරන ලොකු නායක ස්වාමීන් වහන්සේ පත් කරනවා. බාර දෙනවා විහාරාධිකාරී ලෙස. බාරකම. දැන් එතකොට අපි මේ කතා බහ කරන විහාරාධිපති සෙවනගල සුමංගල ස්වාමීන් වහන්සේ කොහෙද දැන් වැඩවාසය කරන්නේ? දැනට වැඩවාසය කරන්නේ මැලේසියාවේ. අවුරුදු දෙකකට සැරයක්වත් පන්සල පැත්තේ ඉනවද? අවුරුදු දැනට අවුරුදු දෙකමාරකට තුනකට කලින් ආවේ නෑ. ඊට ඉස්සෙල්ලා නිතර පන්සලට ඇවිල්ලා ගියා. උන්වහන්සේ එහි විහාරස්ථානයක ධර්මප්‍රචාරක කරමින් ධර්ම ප්‍රචාරක කටයුතු විහාරස්ථානයක වැඩ කටයුතු කිරීමට බාර දීලා තිනුන් වහන්සේට. ඔබ වහන්සේ විදේශ සංචාරයම නියුලි නැද්ද? නෑ. තවම නෑ. නෑ. පන්සල දාලා යන්න හිතකුත් නෑ. එහෙමත් නෑ ඉතින්. හරි අපි හාමුදුරනේ. දැන් ඔබ වහන්සේ මේ විහාරස්ථානය ගැන සඳහන් කරනකොට මට දැනගන්න පිළිවන්කම ලැබුණා. මේ අපේ විහාරස්ථානය වසර 150කට ආසන්න පැරණි විහාරස්ථානයක් කියලා. ඇත්තද කතාව? ඇත්ත. ඔව්. විහාරස්ථානය ආරම්භ කළා. ඔව්. ආරම්භ කරලා 150කටත් වැඩි වගේ කාලයක්. ඒ බව සනාථ කරන්න මං හිතන්නේ අපිට පිළිවන්කම ලැබෙනවා මේ විහාරගය. ඔව්. 1800 තමයි මෙතන මුල්ම හාමුදුරන් වහන්සේ ඉඳලා තියෙන්නේ. දැන් ඔබ වහන්සේ පැවිදි ජීවිතයට ඇතුළත් වෙනකොට
මේ විහාරස්ථානය පැවති තත්වය පොඩ්ඩක් විස්තර කරන්නකො. මේ තිබුණු ගොඩ නැගිලි කොහොමද තිබුණේ? මේ විහාරගය කොහොමද තිබුණේ? ගොඩාක් දේවල් නම් වෙනස් වෙලා එන තත්ත්වෙට වැඩිය ඉස්සර ධර්මශාලාවක් තිබුණ පරණ ධර්මශාලාව ඒ ධර්මශාලාව වියත් කරලා නව ධර්මශාලාවක් හදලා තියෙනවා. සංඝාවාසයත් එහෙමයි. පරණ සංඝාවාසය දැන් නැහැ, අලුත් සංඝාවාසය ගින්නේ. ඒ සංඝාවාසය නිර්මාණය කළ දුන්නේ අපිට මනම්පේරි සමූහ විහාරපාරේ අධිපති මනම්පේරි මුදලාලි විසින් තමයි. ඒ අපි දැනට ඉන්න සංඝාවාසය සකස් කරලා පූජා කරන්න යෙදුනේ. ඊට අමතරව දැන් ඉදිරියේ බලාපොරොත්තු වෙන විහාරගෙයි සංවර්ධන කටයුතු සිදු කරා. එතකොට අපි හැමදෙරුනි මේ දැන් ඔබ වහන්සේ පැවිදි වෙන කාලය වෙනකොට මේ තුන් ස්ථානෙම තිබුණාද? විහෙර වහන්සේ තිබුණාද? බෝධීන් වහන්සේ තිබුණාද? පිළිමගිය තිබුණාද? ඔබ වහන්සේ මතක කරගන්න. හැමදේම තිබ්බා. ඔව්, චෛත්‍යයන් වහන්සේ, බෝධීන් වහන්සේ, විහාරගෙය, සංඝාවාසය, ධර්මශාලාව කිසිම අඩුපාඩුවක් නැතුව සෑම දෙයක්ම විහාරස්ථානයේ ඒ හිටපු ස්වාමින් වහන්සේලා සංවර්ධන කටයුතු කරලා දායකින් හට සකස් කළ තිබුණා. ඒ වැඩ කටයුතු සිදු කරගන්න. දැන් ඔබ වහන්සේගේ මේ ශාසනික මෙහෙවර අතරේ මේ විහාරස්ථානයේ දියුණුවට මොනවද කරන්නේ? විහාරස්ථානයේ දියුණුවට කියන්නේ දායකයන්ගේ ආගමික කටයුතු පැත්තෙන් ඉහළම වැඩ කටයුතු දායකින්ට ඒ අංශයෙන් කරලා දුන්නා. විහාරස්ථානයේ සංවර්ධන කටයුත්තක් සිදු කරේ නැහැ ලොකු හාමුදුරන් වහන්සේ නොමැති නිසා. දායකයන්ගේ ආගමික කටයුතු සිදු කරගෙන පන්සලේ වැඩවාසය කරනවා. දැන් එතකොට මේ විහාරස්ථානය මම දන්න තරමින් ඉතාමත් විශාල ප්‍රදේශයක විසිරීලා තියෙන විහාරස්ථානයක්. එතකොට මේ වගේ ස්ථානයක් පවත්වගෙන යන්න නැදැත්තු කරන්න මේ ශාසනික මෙහෙවර වගේම ලොකු වගකීමක්, කැපකිරීමක්, ඒ වගේම ආර්ථික වශයෙන් ලොකු වියපැන්දම් කිරීමක් කරන්න වෙනවා. එතකොට මේ කොහොමද මේ කටයුතු කරන්න? මේවායේ අනුව අපි කතා කරොත් එහෙම මිසුණු පිරියම් කරන්න ඕනේ, විශාල මුදලක් වගේ. මේකට කවුද මූලිකත්වය ගන්නෙ? සමහර දේවල් වලදී නම් මූලිකත්වය ගන්නවා මම. සමහර දේවල් ඉතින් දායක සභාවක් ඉන්නවා. දායක සභාවේ මාර්ගයෙන් මෑත කාලේදී අපේ තරුණ බෞද්ධ සමිතිය කියලා සමිතියක් පිහිටෙව්වා. ඒ සමිතිය හරහා ඒ කටයුතු සිදු කරා. හොඳයි. එතකොට දැන් මෙතන මේ ප්‍රදේශයේ මේ විහාරස්ථානයේ අපි කතා කරනකොට දායක කාර්කාදීන් ගැන කතා කරනකොට එක් පැත්තකින් මෑල්ල කැටිගොඩ, උඩුජූලම් පිටිය, උලහිටියාව, ආන්දලුගොඩ, සුළු ගම්මාන කිහිපෙකුත් තියෙනවා. දවටේ අය සුළු ගම්මාන කිහිපෙකුත් අයත් වෙනවා. අය ආරබොඩ. එතකොට විශාල වපසරියක්නේ, විශාල ප්‍රදේශයක්. ඔව්. මේ කටයුතු කරගෙන යන්න සැහෙන වෙනසක් මහන්සියක් දරන්න ඕන. එහෙමයි කියලාත් මත් නෑ. ඉතින් දැන් ඒක හුරු වෙලා ඉතින් දෙයක් කිව්වම ඉතින් අනිවාර්යෙන් කරලා දෙන්න. දැන් ඒක පුරුදු වෙලා ඉතින් ඒක කරදරයක් කියලා හිතෙන්නේ නැහැ. නෑ නෑ. දායකයන්ගේ උනේ පන් විතු කිරීම ඔබ වහන්සේට කරදරයක් නෙවෙයි. ඔබ වහන්සේගේ යුතුයකමක් සහ වගකීමක් ඇටියට ඔබ වහන්සේ හිතනවා කරනවා ඒක. දැන් පන්සලේ වැඩවාසය කරන්නේ ඔබ වහන්සේ විතරමද? නෑ, තා පොඩි හාමුදුරන් වහන්සේ නමක් අපි තුන් දෙනෙක් ඉන්නවා. ඔව්. හාමුදුරුව ඇරෙන්නේ. එක හාමුදුරන් වහන්සේ නමක් දැනට කොළඹ අධ්‍යාපනයේ හදාරනවා. තා පොඩි හාමුදුරන් වහන්සේ නමක් දැනට පන්සලේ වැඩ සිටිනවා. අපි දෙනම විතර දැනට වැඩවාසය කරන්නේ විහාරස්ථානයේ. පන්සලේ වැඩවාසය කරන ස්වාමීන් වහන්සේ ගැන කිව්වත් හොරවින්නේ ජිනසිරි ස්වාමීන් වහන්සේ පොඩි ආමතුරු ලොකු සහයෝගයක් මම හිතන්නේ ඔබ වහන්සේට ලැබෙනවා. උන් වහන්සේගෙන් මේ ආගම කටයුතු කරගෙන යද්දි එතකොට හාමුදුරුවනි දැන් ඔබ වහන්සේ දැනට මේ තියෙන විහාරස්ථානය පිළිබඳව කතා කරනකොට මේ විහාරස්ථානයේ තවත් ඇතිවිය යුතු අංග නැත්තම් නිර්මාණ විය යුතු දේවල්, වැඩි දියුණු විය යුතු දේවල් හැටියට මොනවද දකින්නේ? වැඩදීන වෙන්න කියලා අලුතෙන් අපිට බලාපොරොත්තුවක් තියෙන විහාරේ වහල ගලවල ඒ විහාරේ දුරවල මට්ටමක තියෙනවා වහල. වහල සංවර්ධන කටයුතු සිදු කරගෙන තමයි ලොකුම අදහස තියෙන දායකයන්ගේ හැම දෙනාගේම අදහස තියෙන්නේ ඉදිරියට විහාරේ සංවර්ධන කටයුතු සිදු කරගන්න. මම හිතන විදිහට හාමුදුරනේ දැන් මේ විහාරගය පිළිබඳව කතා කළොත් මෙහි තියෙන විතුසිතුවම් ඒකම තියෙන පිරිම කර්මාන්ත ආදී ගැන බැලුවම මේවා බොහොම අතීතයේද නැත්නම් බොහොම ලොකු පෞරාණිකත්වයකින් යුක්තු දේවල්. මේ සංරක්ෂණය විය යුතුයි. එතකොට සංස්කෘතික දෙපාර්තමේන්තුව, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ආදීෙහි අවධානය මේ පිළිබඳව යොමු කරන්න උත්සාහ කළේ නැද්ද? වගකීමතුලට කිව්වා. ඉතින් හමු නැහැ, එකට කිසිම දෙයක් සැලැස්ුවේ නැහැ. ඉතින් ඉදිරියේදී බලනවා විහාර සංවර්ධනය කරගන්න තනියෙන් හරි. ඒ දැනට මම හිතන්නේ පරණේවටත් හානි වෙලා තියෙනවා. බුදු පිළිම චිත්‍රවලට අලාභ හානි සිදු වෙලා තියෙනවා සමහරේවට. ඒව නැවතත් ප්‍රතිසංස්කරණය කරලා හදන්න ඕන. හොඳයි. එතකොට
දායක කාරකාලින් දක්වන සහයෝගයේ විශේෂයෙන් සිහිපත් කළ යුතු අය ඉන්නවා. අනිවාර්යයෙන්ම සිහිපත් කරනවා. දායක ගොඩාක් දෙනෙක් උදව් කරනවා. විශේෂයෙන්ම විහාරස්ථාන නම් ගම කියන්න බෑ. බොහෝ දෙනෙක් නම් වශයෙන් කියන්නේ කිව්ව සමහර අය කිව්වේ නැහැ කියලා තරහ වෙනවා. බොහෝ දෙනෙක් උදව් කරනවා. හැමෝම උදව් කරනවා. ඔව් හැමෝම. එහෙම කිව්වම හරි. ඔව්. හොඳයි අපි හම්බුනේ. දැන් එතකොට මේ විහාරස්ථානය හා බැඳුම් තවත් ආයතන තියෙනවද? දහම් පාසල ආදී දහම් පාසල නම් වශයෙන් කියන්නකෝ. බව විහාරස්ථාන මේ පන්සලෙන් ආරම්භ වෙච්ච විහාරස්ථාන දෙකක් තියෙනවා. එකක් තියෙනවා ආන්දරගොඩ සීනිග්‍රෝ බාරාමයේ. එකක් තියෙනවා පිරිමතලාව රන්දුන්න බෝධිරාජාරාමයේ කියලා. මේ විහාරස්ථානයේ ආදී පන්සල් දෙකක්. මේ විහාරස්ථානෙන් ආරම්භ වෙච්ච පන්සල් කිහිපයක්ම තියෙනවා. එකක් තමයි මීගාහෙන රිටිගල පුරාණ විහාරය. ඊට පස්සේ රිටිගහායා පන්සල, බහිරාය පන්සල ආදී විහාරස්ථානයන් කිහිපයක් මේ පන්සලෙන් ඇති වෙච්ච පන්සල්. පන්සලේ වැඩ හිටපු ස්වාමීන්ද්‍රයන් වහන්සේලා වෙන වෙන තැන්වලට ගිහිල්ලා පන්සල් හදාගෙන එහෙම තමයි පන්සල් හැදුවේ. පන්සල් මේ පන්සලේ ඉතුරු ස්වාමීන් වහන්සේ. එතකොට ඕ එතකොට ඒ විහාරස්ථානත් ඒ වගේම මේ විහාරස්ථානයේ අවත තියෙන විහාරස්ථානවලින් ඒ ස්වාමීන් වහන්සේලාගෙන් ඔබතුමා ඔබ වහන්සේට ලැබෙන සහයෝගය ලොකු සහයෝගයක් දැක්කනවා. වැලිපිටිය, ජුරම්පිටිය ඒ විහාරස්ථානයෙන් ආගමික කටයුතු වලදීම ඕන වෙලාවක ඕන සහයෝගයක් උන්වහන්සේට අනුග්‍රහලා ඉටු කරනවා. ඒක තමයි. දැන් මම ඇහුවේ මේ විහාරස්ථානයේ ආශ්‍රිතව දහම් පාසලක් තියෙනව නේද? දහම් පාසලක් තියෙනවා. ශ්‍රී චන්ද්‍රයෝධ දහම් පාසල. දැන් ඒ දහම් පාසල ආරම්භ වෙලත් මම හිතන්නේ සෑහෙන කාලයක් වෙනවා. අවුරුදු 75 80 කතර නම් හිතන්නේ. ඔබ වහන්සේ සේවය කරනවා. සමහර දිනවලට පුළුවන් දවස්වලට එනවා, කාර්යබහුල දවස්වලට එන්න විදියක් නැහැ. දහම් පාසල ඇරුණම වෙන මොනවද මේ විහාරස්ථානයේ ආශ්‍රිතව තියෙන සමිති සමාගම්? හැම සමිති සමාගම්, තරුණ බෞද්ධ සමිතිය දහම් පාසල ඒ කියන්නේ විහාරස්ථානයේට එකතු වෙලා විහාරස්ථාන සංවර්ධන කටයුතු සිදු කරන සමිතියක් තියෙනවා, තරුණ බෞද්ධ සමිතිය. ශ්‍රී සිද්ධාර්ථ තරුණ බෞද්ධ සමිතිය. එහෙමයි. ඊට පස්සේ අනිත් දායක සභාව තමයි විහාරස්ථානයේ වැඩ කටයුතු සිදු කරන්නේ. අනිත් තියෙන ග්‍රාමයේ තියෙන පොදු සමිති සමාගම් තමයි තියෙන්නේ. ඔව්. මේ හැම සමිතියකම සහයෝගය, දායක කාර්යකාරණී සහයෝගය වහන්සේට මේ කටයුතු කරගෙන යන්න නිරන්තරයෙන්ම ලැබෙනවා කියන එක තමයි වහන්සේ කියන්නේ. හොඳයි. දැන් ඔබ වහන්සේ තවම තරුණ වියේ. ඔබ වහන්සේ තවම තරුණ වියේ. ඔව්. මම මේ අවසරයි මේ ප්‍රශ්නය අහනවට. මම දැකලා තියෙනවා බොහෝ විට අපේ ශාසනය පිළිබඳව කතා කරද්දී පැවිදි ජීවිතේ ඇතුළත් වෙන කුඩා වයසේදී ඇතුළත් වෙන ස්වාමින් වහන්සේලා ඊට පස්සේ අධ්‍යාපන කටයුතු නිමවටපත් කරයින් පස්සේ සිවුරු හැර යනවා. නමුත් ඔබ වහන්සේ මේ ශාසනීයම රැඳී ඉඳිමින් නියම බුද්ධ පුත්‍රයෙක් හැටියටම මේ ශාසනික මෙහෙවර ක්‍රියාත්මක කරමින් ඉන්නේ. ඔව් අනිවාර්යෙන් ඉන්නවා. ඔව්. ඔබ වහන්සේ හිතන්නේ නැද්ද පන්සලට තවත් ස්වාමින් වහන්සේලා අවශ්‍යයි කියලා? මේ පන්සලට? එහෙම. કોઈ ઓર ગોඩක් අවශ්‍යයි. මොකද ඒ පිළිබඳව නැත්තම් පැවිදි ජීවිතේ ඇතුළත් කරගන්න තවත් කුලදරුවන් කීප දෙනෙක් ඔබ වහන්සේ උත්සාහ කළේ එහෙම නැද්ද? වගකීමක් දැම්ම ගන්න බැරි හින්දා එහෙම මහාන කරේ නෑ. නැත්තම් ළමයි කීම දෙනෙක් ඉන්න උපසම්පදාවලත් වසර දෙකයි වෙන්නේ. ඒක නිසා වගකීමක් ගන්න බැරි හින්දා තාම ළමයි දෙන්නේ තුන්දෙනෙක් මහාන කරේ නෑ. තව අවුරුදු දෙක තුනක් බලලා වික්ෂුන් වහන්සේලා නිර්මාණය කරගන්නවා. මොකද ගෝල પરම්පරාව හදන්නුන ශාසනයේ ඉදිරි දැක්ම සඳහා, පැවැත්ම සඳහා නැත්තම් ශාසනීය රැකගෙන නෑ. හොඳයි අපේ ආන්දමනේ. දැන් එතකොට ඔබ වහන්සේ තවම ඔබ වහන්සේගේ දෙමාපියන් ජීවතුන් අතර ඉන්නවද? දැනටත් ඉන්නවා. දැන් ඔබ වහන්සේ ශාසනයට ඇතුළත් වීම පිළිබඳව ඒ අය මොන වගේ අදහසක්ද තරන්නේ? දැන් ඒ මුලදී මං හිතන්නේ අකමැති වුණා. දැන් කොහොමද හිතන්නේ? දැනුත් එහෙම නැහැ. දැනුත් සතුටුයි. ඉතින් හැමදේම ගෙදරට කරන්නේ මම තමයි. නංගිට ආම අධ්‍යාපනය හදාරනවා. ගෙදර ගැන බය සොයා බලලා කටයුතු කරනවා. ඒ ගැන ඉතින් සතුටු වෙනවා ගොඩක්. මේ තත්ත්වයට ඇවිල්ලා ඉන්නේ ගැන. ඔව්. දැනටත් දෙමාපිය ආශිර්වාදයේ තියෙනවා ඔබ වහන්සේට. එතකොට මේ සතර පේරුවේ දායක කාරකාදීන්ගේ සහයෝගය තියෙනවා. මේ හැමදේම මැද්දි මේ වගකීම් දරාගෙන ඉන්නකොට අර කලින් කියපු කාරණාවත් එක්ක නම් මට එකඟ වෙන්න බෑ. මොකද ඔබ වහන්සේ කියන්නේ අර තාම වගකීමක් තරන්ට කාලය මදි කියලා කියන කතාව නම් මම පිළිගන්නේ නෑ. මොකද මට පේනවා මේ අපි මේ විහාරස්ථානයේ ගත කරපු අය ගණන අනුව දිනයකට ආසන්න කාලයක තුල ඔබ වහන්සේගේ ක්‍රියාත්මක වීම, ඔබ වහන්සේගේ සංවිධාන ශක්තිය, ඔබ වහන්සේගේ මෙහෙයවීම ඉතා මැනවින් පේනවා. ඉතින් මෙතෙන්දී හොඳ යතිවරයන්න් වහන්සේ නමකගෙන් දකින්ට පිළිවන් වන ලක්ෂණ සහ ගතිගුණ වහන්සේගේ විද්‍යාමාන වෙනවා. ඉතින් ඒ නිසා වගකීමක් දරන්න බැහැ කියන කතාව නම් මම ප්‍රතික්ෂේප කරනවා.
හොඳ යාම්දුරනේ දැන් ඔබ වහන්සේ මේවා මේ කටයුතු කරද්දී පන්සලත් එක්ක මේ විහාරස්ථානයත් එක්ක කටයුතු කරද්දී ඔබ වහන්සේට විරෝධතා හිම පැන නැගුණේ නැද්ද? මොකද මේ පළ ඇති ඝාතනයේ පොළුමුගුරු වලින් අනිවාර්යෙන් ඒව තියෙනවා. ඒ විදිහින් ගණන් ගත්තේ නැහැ කොහොමවත්. ඔබ වහන්සේ ප්‍රතික්ෂේප කරනවා. ප්‍රතික්ෂේප කරලා. විහාරස්ථානයෙන් යන්න කීප අවස්ථාවක් තාව ගොඩාරියා. ඒ විදිහින් ප්‍රතික්ෂේප කරලා ඉදිරියට යනවා. ඉතින් ගැටලුවක් නැහැ. දැන් මොන තත්වයකින් නිර්මාණ වෙලා දායකත්වෙත් එක ගැටලුවක් නැතුව ඉදිරියට යනවා. කවුද මේ යන්න කියලා කියන්නේ? යන්න කී විහාරස්ථානයේ යන්න කියලා කිව්වේ? එහෙමද සඳහන් කරන්න බෑ. දායකයන් අතරින්ම තමයි. දායකයන් අතරයි සමාන සමාන සිද්ධි තියෙනවා. ගැටලුවක් නැහැ. දැන් නිර්මාණ වෙලා දායක සමග බොහොම ලිංගතුව ඔව් කටයුතු සිදු කරගෙන යනවා. ඔබ වහන්සේගේ ජීවිතය, ඔබ වහන්සේගේ අනාගත බලාපොරොත්තු අතරේ මොනවද කතා කරන්නට ජීවිතය තුළ හිතාගෙන ඉන්නේ? ජීවිතේ එහෙම කියලා ලොකු බලාපොරොත්තු නැහැ. දිගටම බලාපොරොත්තු වෙන සිවුරේ ආ මිනිස්සුන්ට ආගමික කටයුතු සිදු කරලා ඉතින් පවුලව ගැනත් පොඩ්ඩක් හොයලා බලලා සිවුරෙම දිගට ඉන්න තමයි බලාපොරොත්තු. මේ සාසනික මෙහෙවර බුද්ධ පුත්‍රයාණන් වහන්සේ නමක් ඇතුළත ඉදිරියට කරගෙන යන්නේ. හොඳයි. ඔබ වහන්සේට මේ කටයුතු කරගෙන යන්න ධීරිය, ශක්තිය චිරාත් කාලයක් තුල ලැබේවා. ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය, ආරක්ෂාව නිරන්තරයෙන්ම ලැබේවා. සියලු දෙවියෝ ඔබ වහන්සේ රකිත්වා කියන ප්‍රාර්ථනාව මගේ තියෙනවා. මම හිතන්නේ මේ දායකකාරකාදීන් සියලු දෙනාගෙන් ප්‍රාර්ථනාව. ඔබ වහන්සේගේ අවසන් වරට අද දවසේ මම අහනවා මොන වගේ ප්‍රකාශයක්ද කරන්න තියෙන්නේ? විශේෂයෙන්ම අද දවසේ ප්‍රකාශයක් කරන්න ඕන. මේ ගොඩාක් කාලයකට පස්සේ විහාරස්ථානයේ සාමාන්‍ය මාධ්‍ය ජාලකෙන් ඇවිල්ලා මෙහෙ වැඩක් කරේ. බොහොම මම ආවට පස්සේ එක වතාවක තමයි පළවෙනි වතාව මේ. ඉතින් ඊයේ සංස්කෘතික අමාත්‍යාංශය සහ ඒ ගොඩාක් අය සහභාගි වෙලා පන්සල අලුත් වැඩියා කරලා ශ්‍රම දාන පවත්වලා ඒ වගේම තීන් තාලේපිත කරලා බොහෝ වැඩ කටයුතු රාශිය සිදු කරන්නට යෙදුණා. ඒ වගේම තමයි මේ කටයුතු සිදු කරගද්දී අපේ තරුණ අය, ගමේ තරුණ අය සහභාගි වෙලා නිදි මරාගෙන ඒ බලු පෙර දාලා සුද්ධ පවිත්‍ර කරලා වෙහෙසලා මහන්සි වුණා. ඉතින් ඒ අයටත් බොහොම ස්තුතිවන්ත වෙනවා. ඉතින් මේ කටයුතු සිදු කරපේ රුණු සේවයේ මාධ්‍ය ජාලේ හැම දිනාටමත්, ඒ වගේම ඒ ක්‍රීඩා අමාත්‍යාංශයේ සියලු දෙනාටමත් බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා. ඉතින් දායකයොත් එක්ක ඉදිරි ආගමේ කටයුතු සිදු කරගෙන ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනවා. ඔබ වහන්සේගේ ඒ සියලු ප්‍රාර්ථනාව ඒ ආකාරයෙන්ම ඉෂ්ට සිද්ධ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අද වැඩසටහන ආරම්භයේදීම මම කීවා මේ මෑල්ලකැටිගොඩ ගමට ආවම මේ ප්‍රදේශයේ හොඳ කවීන් කීප දෙනෙක් මගේ සිහියට ආවා. මෑල්ලකොට ජයවික්‍රම කවියව භාව ප්‍රාප්ත වුණා. නමුත් අපිත් එක්ක අපේ කවි වැඩසටහන් වල ඉතාමත්ම ළඟින් හිටි කවියෙක්. ඒ වගේම තමයි මෑල්ලකැටිගොඩ සුගතදාස කවියා. මේ විහාරස්ථානය ආසන්නයේ පදිංචි වෙලා ඉන්නේ. අද උදෑසන ඉඳලම අවිත් එක කාලය ගත කළා. අපේ හාමුදුරුව ගැන ඒ කියන්නේ අද අපි මේ යතිවර වන්දනා වැඩසටහනේ කතා කරන විහාරාධිකාරී හෙල්ලල චන්දවිමල ස්වාමින් වහන්සේ ගැනත්, අපේ විහාරස්ථානය ගැනත් කවි දෙක තුනක් කියන්න මං මෑල්ලකැටිගොඩ සුගතදාස කවියට ආරාධනා කරනවා. අදහස ඇතුව බුදු සසුනට වඩන සෙනී මේ පන්සලේ දැන් නව දියුණුවක් පෙනී චන්ද විමල ගරු අප හාමුදුරු ඔබගෙන් උපකරි සම්බුද්ධ සාසනී බැති බර දනං විත් පිරු නම විහාර ඔබගෙන් ගලයි සදහන් ගඟ පිටාර රට දය සමය ගැන වෙහෙසෙන දිවාර
හිමියනි අපට ඔබේ සේවය උදාර. සවුසත නිවාලු සම්බුදු හිමිගේ දමක් ගෞරවණීය ලෙස ලැබදු වටින කමක් ඕන තිබුණානං මේ මහරමේ නමක් කවුරුද දන්නේ මැල්ලා කැටිගොඩෙහි ගමක් පෙන්නා උසස් ලෙස අද මිනිස් බාවල් රඳවා අරම තුල නිසි නිහඬතාවල් රෝහණ අපේ හිතවට මේ ආවල් සලකමු අපි අකේ කොට රුහුණු සේවල් කොතැනද යය කනුව දේශට ගමන් කර යන විට ඇරේවා දියු නුයිරුවන් දොර දිවි කතරේ සමගේ බාදක තුරන් කර වේවා සුභානාගත යක් සපින් බරේ. බොහොම පිං හේ කලාභූෂණ සම්මාන ලාභී මෑල්ල කැටිගුඩ සුගතදාස කවිය. අපි මේ යතිවර වන්දනා වැඩසටහන මෙතකින් නිමාවටපත් කරන්නට සූදානම් වෙන්නේ විශේෂයෙන්ම මේ ආගමික වැඩසටහන් අද දවසේ ගෙනීමේදී දකුණු පළාත් සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යාංශය සංවිධානය කරන දක්ෂිණ දීප සාදුනාල වැඩසටහනේ අපි මෙන්න මේ අපේ හිතවතුන් සිහිපත් කළ යුතුයි. හිටපු ලේකම් චීල් වර්නන් පෙරේරා මහතා, එවගේම ලේකම් රංජිත් ව්‍යාපා මහතා, සහකාර ලේකම් GPA තිලිනි මහත්මිය, ප්‍රධාන ගණකාධිකාරී DS රණසිංහ මහත්මිය, ඩිස්ත්‍රික් සංස්කෘතික නිලධාරී ජයන්ත සෙනවිරත්න මහතා සහ සංස්කෘතික නිලධාරිනී සමන්තා සිරිසීලි මහත්මිය, කලමනාකාර සහකාර මුදිත ප්‍රසාද් ඉඳිගහවෙල මහතා, උෂාන් මහතා, අමිල මහතා ඇතුළු අමාත්‍යාංශයේ කාර්ය මණ්ඩලය, කටුවන ප්‍රාදේශීය සභාව, ඒ වගේම ප්‍රාදේශීය සභා මන්ත්‍රී සුරංග සංජීව මහතා, කටුවන ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සහ බෞද්ධ කටයුතු සමායෝජක PA නවීන් දුෂ්මන් සමන් කුමාර මහතා, ඔවුන් සියලු දෙනාටම පින්බර දායක බැතිබර දායකත්වය පිළිබඳව අපි ස්තුතිය මේ අවස්ථාවේ පුද කරනවා. එහෙමනම් ඉතින් අද පස්වරු 4ට ධර්මානුශාසනාව විසුරුවා හරින්න බලාපොරොත්තු වන්නේ අපි මෙන්න මේ මිද්දෙනිය මෑල්ල කැටිගුඩ ශ්‍රී ජයමහා බෝධි පුරාණ විහාරස්ථානයේ සිටයි. ඒ අවස්ථාවේදී පස්වරු 4ට නැවතත් ඔබ හමුවන බලාපොරොත්තු වෙමින් ඔබෙන් සමුගන්නට සූදානම් වෙන්නේ අද යතිවර වන්දනා වැඩසටහනට මා සමග මේ කතා බහ කරන්නට එකතු වුණු මිද්දෙනිය මෑල්ල කැටිගුඩ ශ්‍රී ජයමහා බෝධි පුරාණ විහාරාධිකාරී හෙල්ලල චන්දවිමල ස්වාමීන් වහන්සේ. ඔබ වහන්සේට මාගේ පාද නමස්කාර පූර්වක ගෞරවය මේ අවස්ථාවේ පිරිනමමින් අපි ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් රුහුණු සේවා ප්‍රදාන සම්බන්ධතා මැදිරිය සමග දැන් එක් වෙනවා. දක්ෂිණ දීප සාදුනාද නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්ධ. නවම් පූතා පෙබරවාරි 8 වෙනිදා ආගමික වැඩසටහන් රුහුණු සේවයේ ඔස්සේ සජීවීව විසිරුවා හරිනු ලබන්නේ මිත්තෙනිය මෑල්ල කැටිගොඩ ශ්‍රී ජයමහා බෝධි පුරාණ විහාරස්ථානයේ සිටයි. විහාරාධිපති සෙවනගල සුමංගල හිමිපාණන්ගේ අනුශාසකත්වයෙන් විහාරාධිකාරී හෙල්ලල චන්දවිමල හිමිපාණන්ගේ පූර්ණ මැදිහත්වීමෙන්
දකුණු පළාත් සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යාංශය සංවිධානය කරන මේ පින්බර මුහුත්තට ඔබත් එන්න පින් පුරන්න. බැතිබර දායකත්වය මිද්දනිය බැල්ල කැටිගුඩ දොන් හෙන්රික් විජේවික්‍රම මනම්පීරි මහවිධාන මහත්මා සහ ගුණසේකර පතිරණගේ දියුණු හාමි මහත්මිය, ගම්මැද ලියනගේ ජගත් හාමු ලොකු මහතා සහ ලීලාවති දිසානායක විද හාමිනේ යන දිමාපියන්ට පින් පිණිස දායකත්වය මනම්පීරි සමූහ ව්‍යාපාරයේ අධිපති සාමවිනිසුරු DBW මනම්පීරි මහතා සහ සාමා මනම්පීරි මහත්මිය, කටුවන ප්‍රාදේශීය සභාවේ උලහිටියාව කොට්ටාශේ ප්‍රාදේශීය සභා මන්ත්‍රී සුරංග සංජීව මහතා, මැල්ලකැටිගුඩු ඌමාරේ ගෙදර විසූ SK ලුවිස් හාමි පියාණන්ටත්, කරලිනා රාජසිංහ මෑණියන්ටත්, KO ජේම්ස් පියාණන්ටත් පින් පිණිස දායකත්වය මැල්ලකැටිගුඩ සංස්කෘතික සහ සිද්ධාර්ථ තරුණ බෞද්ධ සමිතියේ විනයාරක්ෂක, ග්‍රාම සංවර්ධන සමිතියේ සභාපති, ශ්‍රී ලංකා නාවික හමුදාවේ විශ්‍රාමලත්, SK පද්මසීන මහතා සහ රංජනී මහත්මිය. දක්ෂිණ දීප සාදුනාද නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්ධ. නවම් පූතා පිබරවාරි 8 වෙනිදා ආත්මික වැඩසටහන් රුහුණු සේවයේ ඔස්සේ සජීවීව විසිරුවා හරිනු ලබන්නේ මිත්තෙනිය මෑල්ල කැටිගොඩ ශ්‍රී ජය මහා බෝධි පුරාණ විහාරස්ථානයේ සිටයි. විහාරාධිපති සෙවනගල සුමංගල හිමිපාණන්ගේ අනුශාසකත්වයෙන් විහාරාධිකාරී හෙල්ලල චන්දවිමල හිමිපාණන්ගේ පූර්ණ මැදිහත්වීමෙන් දකුණු පළාත් සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යාංශය සංවිධානය කරන මේ පින්බර මුහුත්තට ඔබත් එන්න පින් පුරන්න. බැතිබර දායකත්වය මිද්දනිය බැල්ල කැටිගුඩ දොන් හෙන්රික් විජේවික්‍රම මනම්පීරි මහවිධාන මහත්මා සහ ගුණසේකර පතිරණගේ දියුණු හාමි මහත්මිය, ගම්මැද ලියනගේ ජගත් හාමු ලොකු මහතා සහ ලීලාවති දිසානායක විද හාමිනේ යන දිමාපියන්ට පින් පිණිස දායකත්වය මනම්පීරි සමූහ ව්‍යාපාරයේ අධිපති සාමවිනිසුරු